දියණ කතාවත් එක්ක රැඳිල එන්න ඔයා මේ වනකොටත් දන්නවා. ඒ තමයි සන්තෝෂ් දිගින් දිගටම තමන්ගේ දෝනිව හොයන ගමන් තමයි ඉන්නේ මොකද සචිනගේ අභාවයක් එක්ක දෝනිත් අතුරු දහන් වනා. ඉතින් දෝනි හොයන එක තමයි මේ වෙනකොට සන්තෝෂ්ක රාජකාරය බවට පත් වෙලා තියෙන්න්නේ. හැබයි ඉතින් දනි හොයාගෙන යන ගමනේදී කොස්තා. ර අපි දැක්කා ඒ තමයි දැන් සන්තුෂව මිනි මරුමකටත් අහුවෙලා තියෙන්නේ. හබයිතින් කොස්තත් මේ දේවල් හිතා මතා තරපු දේවල් නෙවයි කියනදේනම් පැහැදිලි. හැබැයිතිං මේ වෙන දේවල් එ සන්තුෘෂ්ට වෙන්නෙ නම් කරදර ගොඩක්. හේතුව තමයි සන්තුෂ්ට මුලින් තමන්ගේ වයිප් නැතිවනාා ඒ වගේම මේ වෙනකොට හිරේ යන්නත් වෙලා. ඉතින් නමුත් පොලිසිය ස විශ්වාස කරන්න න්නනත්තත්වයකට පත් වෙලා. ඉතින් මේ කොස්තා මොලේ කල්පනා කරපු ගේම් නිසා තමයි මේ හමදේම මේවිදයට සිද්ධ වනේ. ඉතිං ඇත්තටම කොස්තා මේ හැමදේම කරන්නේ දෝනිව තමන් ළඟ තියාගන්න තියෙන ඕමනාව නිසා මයි කියනදේ පැහැදිලි. ඉතිං හැබයි ශලූ ඉන්නවා සන්තුෂ්‍යෙක්කය නිසා සන්තුූෂ්ව ගලවගන්න, පුළුවන් හැමදේම කරන්න ශලූ කටයුතු කරයි කියන විශ්වාසය හැමෝටම තියෙනවා. ඉතින් දැන් අපි දන්නව කොස්ත වගේම උක්කුම් ඒ කියන්නේ කොස්තගේ නෝනැගි අයියා. මෙයා ටෝන කරලා තියෙනවා ශලූව කසාද බඳින්න. ඉතින් හැබැයි ශලූ මේ දෙට අකමති නිසා ඒකට යිඩායකක් මොව කැමිති කරගන්න කොස්තගෙන් තමයි උක්කුම් ඇහුවේ. ඉතින් එනිසාම, ප්‍රශ්න තිකක් අකා මකා ගියාට පස්සේ කොස්ත වගේම උක්කු මේ දෙන්න ගිහිල්ල ශලුව බලන්නක් කටයුතු කරන්න ඔන්න කතා කරගත්තා. ඉතිං අනිවාරයෙන් මේ දෙන්න මේ සඳහා කොළඹ යනවා කියනන ගොඩක් ලොකු විශවාසයක් තියාගන්න පොළොුවන්. ඉතින්දැන් සතුෂින්න හිරේ ඉතින් මොව ගලවගන්න කොහොමද මේ උක්කුන්ගේ උදව් ලැබෙන්න්නේ කියනත් ප්‍රශ්නයට උත්තරයක් අනිවාරයෙන්ම ඉක්මනින් වාට ලැබේවි ඇතට මේ ඔක්කුම් මේ වනකොට ශලුට පිස්ස වෙටල ඉන්නන්නේ ඉතින් ශලුව කසාද බඳන්න එයා ඕයනම දෙයක් පරිත්‍යයක් කරන්න කැමති වේවි ඉතිං අනි වාරයම්ම කොස්ත වගේම මේ ඔක්කෝන් මේ ශලුව බලන්න ගිහිපු දවසක ශලෝ තමන්ගේ අලුවන් එක කතා කරන්න මෙන්න මේ සන්තුෘෂ්ට වෙච්ච ප්‍රශ්න ගැන වෙන්න පොළුවන් ඉතිං අනි වාරයම්ම මේ කත්තිය කතා කර කර ඉන්නකොට ශලුත් එෙක්ක කියවන්න පුළුවන් උක්කුන්ට අරත් උක්කුන්ගේ නන්ගේ එපා කේපු දේ ඒ තමයි සන්තුෂල පස්සෙන් එලෝප කතාව කියන්න එපා කේපු දේ. ඉතිං මෙන්න මෙතැනින් මේ හැමදේම එළියතෙනෝ කියනදේ විශ්වාසයි. ඉතිං එතකොට කොස්තත් සැකකාරයෙක් බවට පත්වෙනවා මොකද ඒ දාබරේ මැරිච්ච මරලවරලාපු තැන ඉඳන් ද්වා කතාව පොලිසියටවත් මේ කෙනවා කියලා නැහ හංගල තියෙන ඉති කොස්තෝ පොලිසියට අරංගයාට පස්සේ අනිවාර්යම කොස්තට මේදේවල් හෙළි කරන්නම සිද්ද වේවි කියන විශ්වාසයයි තියන්නේ